අයු බෝුවන් මම මානේල් ගමගේ මගේ YouTubeු චැනල් එකට උබ සැමසාදරයෙන් පිළිගන්නවා අද පාඩමින් අපි ඉගෙන ගන්නේ කෝොලයක් වර්ණ ගන්නවා ගන්න ආන්දම.ති කොල වර්ණ ගන්වා ගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. අද කරන්න අපි එක ක්‍රම යහොකද බොහෝ දෙන්න කිල්ලීමම් කල්ලා තිබුණ කොලයක් පාට කරන හැටි කියල දෙන්න කියලා. ඉතින්ඒ හින්දා අද පාඩම ඒ සඳහා කලා ඉතින් මගේ පන්ති ගැන අහපුවායට මේ දවස්සල පන්තිකරන්න හැ ඔන්ලයින් ලාසස් හිතරයි කරන්නේ කැමති කෙනෙකුට ඒකට සම්බන්ධ වන්න පුළුවන් පොත් ගැන අහපුවායට මගේ පොත්් දහතුනක් තියෙනවා. ඉතින් කැමති කෙනෙකුට ඒව ලබා ගන්න පුළුවන්. තැපෑලෙ හෝ කූරිය මගින් ගන්න පුළුවන් හිටාමතරව මගේ පේජ එකකට සහ ග්‍රරප් එකට උගලන්ටිකතුවන්න පුළුවන්. එතකොට අපි මේ මම මේ උගාණන වැඩසටහන්වලින් කරන දේවල් ෝගලන්ට පුළුවන් ඒවා ඒකෙ පෝස්ට් කරන්න ත කොට ඒක ගැනක සාකච්ඡා කරන්න හරි වැරදි අහගන්න ඒවාගේ කරගාන්න පුළුවන්. පේජජක පානෙල් ගාමගේඇම of Arts and crafts ගරප් එකෆැබක් ප and Handy crafts. ඉතින් අපි බලමු අද මේ කරන ොය කොහොමද කරගන්න කියලා. අද නිර්මාණයට අවශ්‍යදේවල් බලමු අපිට රෙද්දක් අවශ්‍යයි මම මෙතනා දාමු රෙද්ද ගන්නේ නමුත් කැමති රෙද්දක් ගන්න පුුවන් එතුකොට අපි අද කොලයක් තමයි පාට කරන්නේ. එතුට කොල පාට ඔොලිප gree්‍රීන් ගඩියෝ ව බලක් බ්‍රශ් සඳහාම මෙතන පාවිච්චි කරනවා ොම් හය පොයින්ට නොම්මර හතර පොයින්ටඩ් සහ නොම්මර හය ෆලට් බ්‍රශ්ික. මේක ප්‍රශසහෙම තමුන්ට පහස විදිර ගණ පුලා නමුත් මේ බ්‍රශ්චික පහසුයි මේකින් කරගන්න පුළුවන් ඊළඟට මේ තීන්ත තමයි අපිට අවශ්‍ය වනි. අද අපි හරිම සරල නිර්මාණයක් කරන්නේ අපි අද ඉගෙනගන්නවා හරිම ලේසියෙන්. ඉතාම ඉක්මනින් කොලයක් පාට කරගන්නේ කොහොම දෙ කියලා මොකද හොන්වක් දෙනෙක් අහලා තිබුණා ඉතාම ඉක්මනට ලේසියෙන් කරගන්න පුළුවන් කොලයක් ෂේඩ් කරල කරන ක්‍රමය කොහොමද කරන්න කියලා. දැන් මං පැන්සලාරගෙන මෙතන සරල කොලයක හැඩයක් අන්දිනවා මතකයින දැන් අපි දැන් පාඩම් මාලා අපි කරගෙනාව මේ දෙන්ටික් රිතා අදට අන්දිනෝගලට පේ ඕනි නිසා කොලේ මෙහෙම ඇන්දා හිළඟට දෙපැත්තට මෙ මැදර ඒකාව කඇඳලා මේ වෙන් කර. මංහිත නොම එක පේනවා කියව ලංකල පෙන්නන්න හරි දැන් මතකයින කැම් කිසිම අවස්ථාවක කාබන් පෑන පාවිච්චි කරන්න එපා. මොනම හේතුවටවත් අපි කාබන් පෑන පවිච්චි කරන්නේ නෑ. මම කොල සහ සහවර්ණය මිශ්‍ර කරලා ගන්නවා ඉසෙල්ලම දැම එක ක්‍රමයක්හොල වර්ණ ගන්වන ක්‍රම රාශියයක් තියෙන මේ බොහොම පහසු ඉක්මං එක ක්‍රමයක් තමයි දැන් අද කියලා දෙන මංම එතන නොඹමර හතර ෆලට් බ්‍රශ් එක එක කැමැති එකක් ගන්න පුළුවන් නොඹර හය මේ පොයින්ටඩකක් මේ වැඩිය කරන්නත් පුළුවන් කරන්න පුලෝ. රෙද්දට හොඳට අල්ලාගන්න කරනවාදැන් මතක ඇතුව පලවිනි පාඩම. රෙදිි පින්තාරු කලාවේ මූලික කරුණු කියන පාඩම බලන්න මොකදඒක තමයි රෙද්ද හදාගන්න කොහොමද ඉම් පස්සේ මොකද කරන්නේ ඒටි කොක්කොම තියෙන්නේ ඉතින් ඒක බලන්න යම් කිසි දෙයක් ට්‍රේස් කරලා කරනවනං. ේහා මේ කොහොමද ට්‍රේස් කරන්නේ කියලා වෙනම වීඩියෝ එකක් කල්ලා තියෙනවා ඒක බලන්. දැන් මම එකම වර්ණයක් ඉස්සෙල්ලා ගෑව. මතකයින දැන් අපි කිසිම අවස්ථාවක එක වර්ණයක් තියන්නේ නෑ. ඊ ළඟට මම කොලවර්ණය සහ මෙතන ඔලිව ග්‍රීන් සහ කලු යන්තං කලු පෙන්නනවා විතරයි මිශ්‍ර කල්ලා තද්ද. කොළවර්ණය හදා ගන්නවා. ඒක අපිට අවශ්‍ය වර්ණය එනතෙක් කළු හෝ කොල දාගන්න පුළුවන්. දැම්ම මෙතන මැද මෙම ලයින එකක් ඇඳ ගන්නවා. මේ අල හොඳට හිමින්. බලල කරන්න මොකද එතකොට තමයි මේ වැඩේ හරියට ඉගෙන ගන්න පොළුවන් එකනි දැන් වීඩුව එක මුලයි ඉදම් බලන්න ම මේ තනිකර කොලයක් විතරක් කරන්නේ තර හරියට ඕගලන්ට මේක තේරුම් අරගන කරගන්න ඕනේ නිසා දම පැත්ත පොඩ්ඩක් මෙතන පවාය මේ පොයින්ටර් බ්‍රශ්කෙන් කරන්නත් පුළුවන් පුරුදු ඇතිකෙනෙකුට ඇතරම වඩා හොඳයි පොයින්ටර් බ්‍රශ එක පාවිච්ි කරන එක. බ ය අපි බ්‍ර යන පැත්ත හරි වැදගත්. මම සුදුවර්ණය ගන්නවා සුතුවර්ණය අරගෙන ම මේ පැත්ත දැන් අර කලු එක වහන්නේ නෑටි හොදානවා දාල ඒ පැත්තෙන් නොම්බර හය පොන්ටඩ බ්‍රශ් එක ගත්තේ මෙතන වගේ දැන් ඕගලන්ට පුළුවන් මේක හරීම ලේසිත්තාම් ඉක්මනින් කරගන්න පුළුවන් හරීම සරල කොලයක් මේ පැත්ත අපි පොඩ්ඩ මං කලින් ඒවලත් කිව්වානේ අපි එළිය අඳුර බලන්න ඕනිි කෙල තේක හිද ම මේ පැත්ත පොඩ්ඩක් වැඩිපුර ලාවරණය දානවා. දැ ඕන්ට මගේ චැනලෙක සබස්ක්‍රයි් කරොත් ඉදිරියට දාන වීඩියෝ ඉක්මනට බලාගන්න පුළුවන් ඉතිං සබස්ක්‍රයිබ් කරලා නැත්තන් දැනට සබස්්‍රයිබ් කරන්න ඔගලම් මේක ප්‍රෝජනවත් වඋනාානං ලයික එකක් දාන්න කමෙන්ට එකක් දාාන්න ප්‍රෝජනවත් වඋනාානම් මම කැමැතිනේ දැනගන්න ඕගල ඔගලන්ටේ මේක වැදගත්ත උනාා කියන එක ඉතිං කැමතියහෙම කමෙන්ට එකක් දානවනං ද මේ කොලේ මේ පැත්තලා පැත්ත තදයිැන අ ආලෝකය අඳුර මං කලින් එක කිදිත් කිව්ව ආලෝකය අඳුර වැටන හැරිද බ්‍රශ්ක යන විදි හරි වැදගත් ප්‍රශ්කෝ හොම තමයි අපි යන්නේ ඒ වගේ මගේ පේජ එකට සහ ගරූප් එකට එකතු වෙන්න එ කොට අනික් අය දැ ඔන්ලයින් කලාසිකේලාමයින්ගේ නිර්මාණයහෙම ම මේ එක දානවායි ඒේ තොට ෝගලන්ට තේරුම් ගන්න පුළුවන් කොහොමදමනවාද අපි කරන්නේ කියලා මේ මේකත් පිති මං හරි කැමැති ඔගුලන් අත්හදා බලනවනම් මෙමර සැර ලයින් එකක් තියන්න හොඳ නෑ. එක හින්දා අපි ඒ පැත් එකත් ආපහෝ පොඩ්ඩක්. ොඩ්ඩ්ලන් කලදානවා හැමතිසෙම මං කලුණුත් කිවන අපි බෝතලය පාට ගත්තා ගෑවා එහෙම කරන්න බැහැ කියලා අරනිකං ෂැඩෝ එක පෙන්න්නන්න තමයි අප එතන ඩක්කරේ දැන් මේ තත්ත්වෙන් තියන පුළන් ඉති කිව්වාන ඉතා මික්ම නිින්හර ගන්න පුළුවන් කොලයක් අද කියලා දෙන්න කියලා දැ මේ ආකාරයට කොළ කිහිපයක් මොකද ආක් තියෙනවා ක්‍රම අප පාවිච්ි කරන ඉතින් අපි එකින් එක බලමු එක එක කොල කරගන්න කොහොමද කියලා. මේක ඉතාම ඉක්මණින් කරගන්න පුළුවන් කොලයක්. දමේ තියෙන අපි වර්ණගන්නවා ගත් කොලේ ඉතින් ඔබ දැක්ක ඉතාම පහසුවෙන්. හිතාආමඉක්මනින් ටක්ගාලපි කරාමයක ඉතිං මේ මේක ඔබත් අත්හදා බලයි කියලා මම හිතනම්.